දරුවෝ දෙන්නෙක් අතර ගැටලුවක් ඇති වෙලා තියෙනවා මේ එක දවසකදී. ඒ දරුව පොඩි චූටි පළවෙනි පන්තියේ දරුවෝ දෙන්නෙක් එක දරුවෙක් තල්ලු කරද්දී අනිත් දරුවගිල ඩෙස්ක් එකක වැදිලා ඒ දරුවගේ රහස් ප්‍රදේශයේ තුවාල ස්වභාවයක් ඇති වෙලා තත්වයක් ගොඩනැගිලා තියෙනවා. ඒ ප්‍රශ්නේ එදා එතනින් ඉවර වෙලා දෙවෙනි දවසෙත් මේ දරුවා පාසලට එනවා. දෙවෙනි දරුවා දෙවෙනි දවසේ මේ දරුවා එනකොට තවත් දරුවෙක් අතින් ඒ ප්‍රදේශයට අත වැදිලා තියෙනවා. හැබැයි ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නේ එහෙම නෙවෙයි මේ අම්මා ප්‍රශ්න කරලා තියෙන්නේ. වෙලා තියෙන්නේ කිසිම හොයා බැලීමක් නැතුව මගේ දරුවා අනෙත් දරුවගේ රහස් ප්‍රදේශය ඇල්ලුවා මිරිකුවා කියලා මට මහරෑ 11ට විතර කෝල් කරලා ක්ලාස් ටීචර් කිව්වා. දැන් මගේ ඒ සියලුම අම්මලා ඉස්සරහා ඒ අම්මට චෝදනා කරලා තියෙනවා මෙන්න මෙහෙම සිද්ධියක් සිද්ධ වෙලා තියෙනවා කියන එක සහ දැන් මගේ දරුවව පන්තියේ ළමයි කොන් කරනවා. මගේ දරුවගේ මානසික තත්ත්වය කොයි වගේ වෙයිද සහ අම්මෙක් විදිහට මම පිළිගත් රැකියාවක් කරන කෙනෙක් මම කොහොමද අනිත් අම්මලාට මුහුණ දෙන්නේ කියන කාරණාව. එක ඇත්තටම මේවා අන්න බහුලයි. දැන් මේ ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සේ අපිට ගොඩාක් මේ කතා එයි. ඔව්. අතිශය බහුලයි මේ වගේ කතා. අපි වැඩිහිටියෝ හැටියට හරි ලස්සනට මේ දරුවන්ගේ අතර වෙන ප්‍රශ්න හැන්ඩල් කරන්න ඕන. අපි තුමු වැරද්දක් වුණාමයි කියලා. ඒක කොහොමද අපි වැඩිහිටියන්ට කියන්නේ? මොකද අපි දන්නවා හරි පටු විදිහට හිතන වැඩිහිටියෝ ගොඩාක් ඉන්නවා අපි අතර. දෙමව්පියෝ ගොඩාක් ඉන්නවා. ඒතකොට ඒ දෙමව්පියෝ කොහොමද වැඩ කරන්නේ කියලා ගුරුරු තේරුම් ගන්න ඕනේ. එතකොට දෙමව්පිය ඔබට එහෙම කරදරයක් වෙච්ච දරුවෙක් කියලා ඔබ හිතන්න. ඔබට දැනනවනේ මේ රහස් ප්‍රදේශයේ මිරිකුවා වගේ කියලා කිව්වම පොඩි ලැජ්ජාව. සා එක වසරේ දරුවෙ. විශේෂයෙන්. දරුවෝ අපිට රහස් ප්‍රදේශන වල දරුවන්ට ඔක රහස් ප්‍රදේශයක් නෙවෙයිනේ. බොහොම සරලව තේරුම් ගන්නකෝ. දරුවන්ට චූ කරන තැන. ඔව්. අපි ඔක්කොම වැඩිහිටියෝනේ අහගෙන ඉන්නේ. ඔව්. නේද? එතන ඒක රහස් ප්‍රදේශයක් අපිට වෙලා අපි ඔළුවෙන් ඒකෙන් කරන දේවල් ගැන හිතලා දරුවෝ නරක ළමෙක් කියලා හිතන්නේ අපේ ප්‍රශ්නයක්. තර එහෙම කොන් කරනවා නම් ඒ දරුවව ඒ කොන් කරන හැම දෙමව්පියෙක්ම හිතන්න ඔබ මොනතරම් කැත විදිහට මේ දරුවෝ දිහා බලන්නේ කියලා. ඔබ කැත විදිහට හිතනවා නම් ඒ දේවල් ගැන එහෙම හිතලා මේ දරුවෙක් කැත විදිහට හිතන්න. මොකක් දරුවෙක් දන්නේ? දරුවකට ඒක මේ ඔගොල්ලෝ අපි හිතන මේ ලොකු එකක් නෙමෙයි. ඒකෙන් කරන්න එක වැඩක් තියෙන ඒ වැඩේ කරන එච්චරයි. ඒකට අපි අනවශ්‍ය වරදක් අනවශ්‍ය වරදක් දැම්මම ඇයි ඔබ ලැජ්ජ වෙන්නේ? ඔබ ඒගොල්ල දිහා ලැජ්ජ ඒගොල්ල දිහා අවමානෙන් බලන්න. ඔබ ලැජ්ජෙනපා ඔබ අම්ම හැටියට ඔබ කෙලින් ඔලු උසගෙන යන්න. ඔබේ දරුවා එහෙම දෙයක් කරන දරුවෙක් නෙවෙයි. මේව අපි හිතන විදිහම වෙනස් කරන්න. අපේ තියෙන කැතකම් දරුවන්ගේ ලෝකෙට දාන්න එපා. අපේ තියෙන කුහකකම් දරුවන්ගේ ලෝකෙට දාන්න එපා. අපේ තියෙන නොදැනුම දරුවන්ව මනලා දරුවන්ව ලේබල් කරන්න එපා. දරුවෝ කියලා කියන්නේ කවදාහරි අනාගතේ. අපි මේ අද දුක් විඳිනවා නම් අපේ දෙමව්පිය අපිට හදපු විදිහේ මේ අපි වැඩිහිටියෝ හැටියට කරන කැත වැඩින්දනේ අපේ රටක්ම විනාශ වෙලා තියෙන්නේ. එහෙමනම් ඔබ දෙමව්පිය ඔබට ඔන්න අවස්ථාව තියෙනවා මේ රට වෙනස් කරන්න. ඔබේ දරුවා වෙනස් කරලා පළල්ල හිතන දරුවෙක්ව හදන්න. මොකද අතක් වැදුනා කියලා හරිද මිරිකුවමයි කියලා කියමු. ඔබ හිතන අර්ථයෙන් මිරිකුවා කියලාද ඔබ හිතන්නේ? කේන්ති කියලා කොහෙන් හරි අල්ලන්න පුළුවන්. ඇල්ලුවා මිරිකෙන්න පුළුවන්. එතකොට ඒ දේ අපේ අනවශ්‍ය මතවාද ඒ අවයව සම්බන්ධයෙන් අපේ ඔළුවේ තියෙන කැත මතවාද දාන්න නැතුව ඒ දරුව දෙන්නට එක විසඳ ගන්න දෙන්න. ඒතර ඒ දෙන්න ඒ දරුව දෙන්නට ගැළපෙන විදිහේ ප්‍රශ්න විසඳ ගැනීම. ඒතර ඒ ලර්නින් එකෙන් ඒ ඉගෙන ගැනීමෙන් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ අනාගතය පෝෂණය කරගන්න.